මේදා සිගේ නම් ඉතින් හොඳින් ඉන්නවා. හැබැයි ඉතින් පෞගේ දවස් සිගේ නම් අපිට ඇත්තට හොඳ කාලයක් වුණේ නැහැ මේ කාලේ. මගේ උපංගම කඩුවෙල රණාල. මේ අවුරුද්දේ අගෝස්තු 27ට අවුරුදු 35ක් වෙනවා. ගෙදර කට්ටිය දැන් නම මගේ දිලාන් වුණාට ගොඩක් අය කතා කරන්නේ දිලා කියලා තමයි දිලා. කෑම જાති නැති ඉතින් ගොඩක් තියෙනවා ආස කරන දේවල්. ඒ අතරින් තෝසේ වගේ කෑමකට ටිකක් වැඩිපුර කැමතියි. එම විශේෂම ගිලා වාහනයක් නෑ වාහන කීපයක් තියෙනවා ඒවට ඉතින් හිතේ ලොකු ආශාවක් තියෙනවා ඒවට විනෝදාංශ වශයෙන් නිසදැස් ලියනවා ගීත රචනා කරනවා ඒ වගේ දේවල් තමයි ඉතින් කරන්නේ මෙහෙම ලොකු කාලයක් නෑ විනෝදාංශ කර විදියට කරන්න මියුසික් තමයි ඉතින් ඇත්තටම ජීවිතේ වෙලා තියෙන්නේ ඇත්තටම ගොඩාක් කුඩා කාලේ තමයි මේ මියුසික් කෝඩ් ඉතින් කියන්නේ ඩ්‍රම්ස් වාදන හිප්පේ විදිහට පුරුදු වෙන්න ගියා ඒ වගේ මම හිතන්නේ අවුරුදු 20කට විතර 20කටත් වැඩි මම හිතන්නේ මියුසික් කරන්න අරගෙන ඇත්තටම කිව්ව මේ තත්ත්වයට එන්න ලොකු කට්ටක් කෑවා ඇත්තම ජීවිතේ ගොඩක් දේවල් කැප කරලා තියෙන්නේ ගොඩක් ඉතින් උදව් කරපු කට්ටිය ඉන්නවා ජීවිතේ මේ තරට එන්න ඇත්තම අපේ මගේ මුල් ගුරුවරු අජිත් අයියා මංජු අයියා එතකොට මගේ යාළුවෝ ඒ වගේම තමයි මගේ හිටපු සංගීත කණ්ඩායම වල ශිල්පීන් ගොඩක් ඉතින් උදව් කරලා තිනවා ඒ වගේම ඉතින් ලොකු කට්ටක් කණ්ඩායම හැමෝටම මේ මියුසික් ෆීල්ඩ් එකේ ගොඩක් ඒ ප්‍රශ්න තිනවා ඉතින් අද මේ තරට එන්න ලැබිය ගැන ගොඩක් සතුට වෙනවා මේ අතරතුර මම බෑන් කීපයකම ඩ්‍රම්ස් ප්ලේ කළා. එතකොට පිරිවලට ගියන් ගියොත් මුලින්ම මංජුශ්‍රී බෑන්ඩ් එකේ ඩ්‍රම්ස් කැවි ළඟට රොසාරි සමානන්ද ක්ලෑන් ප්ලේ කළා. සවිනා බෑන්ඩ් එක නිම්රේකා බෑන්ඩ් එක අන්තිමට ඩ්‍රම්ස් ප්ලේ කළේ ටේක් වන් කියලා මේ කෝස්ටික් බෑන්ඩ් එක. ඒක නම් මෙච්ච අසවත් වගේම ටිකක් භයානක සිදුවීමක් අපි ප්ලේ කර කර හිටපු ස්ටේජ් එක දවසක් ප්ලේ කරන ගමන් ස්ටේජ් එක කඩාගෙන යනවා මම හිතන්නේ රත්නපුර පැත්තේ ෂෝ එකක් වෙලාවට ප්ලේස් එකට මුකුත් වුනේත් නැහැ සංගීත භාණ්ඩ වලට කිසිම ප්‍රශ්නයක් වුනේ නැහැ යන්තම් බේරුණා අත සිනාසලා නෙතුපියන් වසා අවති කලාමා අවති කලාමා ජීවිත රස උතුරා ජීවිත රස උතුරා සිනාසලා නෙතුපියන් වසා